ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දවසක් හැමෝටම මතක් කරනවා අපි අද දවසේ අපේ පුනරීක්ෂණ පන්ති මාලාවේ අනුතන්නේ අද තුන්වෙනි දවසේ ක්‍රියාත්මක කරන තුන්වෙනි දවසේ නේද මේ වෙනකොට සාර්ථකව පාඩම් කිහිපයක් අවසන් කරගෙන අද දවසේ පුතේ අපේ තේමාව වෙන්නේ ජාමිතිය තේමාව එතකොට පාඩම ආරම්භයේදීම මම අද දවසේ ජාමිතිය තේමාවට යටතේම වර්ගීකරණය වෙන නිර්මාණ කොටසත් අවසන් කරනවා ජාමිතිය පැත්ත කතා කරනකොට පුතේ ආරම්භයේදීම කියනවා මේ ඇත්ත ඇත්තටම ප්‍රකාශ කරන්න ඕනේ හින්දා ජාමිතිය කියන්නේ පුතේ අනෙකුත් ගණන් එක්ක සංසන්දනය කරන්න පුළුවන් එක ගොඩකට දාන්න පුළුවන් කොට්ටාසියක් නෙමෙයි අනිත් ඒවාට වඩා ටිකක් සංකීර්ණයි ඒකේ හින්දා අද දවසේ කරන ගැටලු ටිකත් ඒ විදිහේ චුට්ටක් විතර ව්‍යාකූලභාවයක් වෙයි හැබැයි වැටෙන්නේ හේතුව තමයි අපි හදන අනිකුත් සියලුම ගණන් පුතේ ඔයාලට ගණන් 10ක් 15ක් විදිහකට හදාගෙන යනකොට ඒකේ රටාව තේරුම් ගන්න පහසුයි. ඒකේ රටාව තේරුම් ගන්න පුළුවන්. හැබැයි ජාමිතිය ගණන් වල පුතේ ජාමිතිය ගණන් 1000ක් ඇදුවත් රටාවක් ඒක තුල බලා ගන්න බෑ. ඒක නිසා තමයි අනිත් ගණන් වලට වඩා ජාමිතිය ගණන් පොඩ්ඩක් විතර වෙනස් වෙන්නේ. ඒක නිසා මමට උලා උපරිමේ මේක තේරුම් කරනවා. තේරුම් ගන්න පුළුවන් වලට පුතේ අනිවාර්යයෙන්ම මේ කොටස් ටික ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ නිර්මාණ ගණන් ටික හදන හින්දා කවකරු ටිකක් ළඟට අරගන්න. ජාමිතිය ගණන් පුතේ තනියෙන් තර්ක කරලා හදන්න තියෙන ගණන් කොටස. ඒක නිසා තමයි පොඩි වෙනසක් අනිත් ගණන් වලට වඩා තියෙන්නේ. අපි කරන්න පුළුවන් උඩින් මේක කරමු. ඒ අද තේමාව දින ජාමිතිය. අපි ඉගෙනගෙන තියෙන අවසන් කරලා තියෙන ජාමිතික පාඩම් වලට අදාළ ජාමිතික නීති වලින් තමයි පුතේ අද දවසේ ගැනීම කිරීම කරන්න යන්නේ. රයිට්. හොඳයි අපි පටන් ගමු. අරගන්න ප්‍රශ්න පත්‍ර පොත. පේපර් පොත අරගන්න. පෙරලා ගන්න අපි A, B, C में ने कौन है अत समान वन विधि है अत B, A, D वन से B, A, D के लिए कितने हरे इन्हें विधि है अत A हरा D E सरल रेखा वक्र दिन हाँ A हरा D E के लिए सरल रेखा वक्र दिन उन्हें मंगा दिया ओ मामा सरल रेखा वक्र दिन और D E के हाँ यूं मैं दा ये तो कोटे A में दा मैंने मित्रती ने कौन है मैंने मित्रती ने कौन है टूटे समान है मैंने යාලා අපිට කියනවා එහෙම සමාන විදිහට අඳින්න කියලා. අපි අඳින්න. ඊයට රූපසටහන අනුව හේතු දක්වමින් හිස්තන් පුරවන්න. රයිට්. අපි එකින් එක දෙයක් බලන්න මොනවද මේ කියන කතන්දරය කියලා බලන්න. රයිට්. පළවෙනි කාරණාව බලමු. ABC කෝණය සමානයි BAD කෝණයට හේතුව මොකද්ද කියලා වරණ තුන ලියන්න. ABC කෝණය BAD කෝණයට සමාන වෙන හේතු. කවුද බලමු මේ ABC කියන්නේ A B C කියන්නේ මෙයා B A D කියන්නේ B A D කියන්නේ මෙයා ඇයි මෙයාට මෙයා සමාන වෙන්නේ වැරදියට තේරුම් ගන්න එපා ඒකාන්තර කෝණ හින්දා නෙමෙයි ඈ
ඇයි ඒකාන්තර කෝණ ඉස්සරට කර හැටි කෝණ තමයි හැබැයි මොනම වෙලාවක වත් මෙතන කියලා තියෙනවද මේ රේඛා දෙක සමාන්තරයි කියන්නේ මේ රේඛාවයි සමාන්තරයි කියලා කියලා තියෙනවද එහෙම කියන්නේ නැතුව අපිට ගන්න බෑ මේ රේඛා දෙක සමාන්තරයි ඉස්සරට කර හැටි කෝණ සමානයි දැන් මේකෙන් ඔප්පු කරන්න යන්නේ අපි මේ රේඛාවයි සමාන්තරයි ඒක වෙනම කතන්දරයක් ඇත්තටම සමාන්තර වෙනවා තමයි ඇත්ත කතන්දරේ හැබැයි ඒක අපිට දැන්ට ගන්න බෑ අපිට දැම්මම ගන්න බෑ උන් දෙන්න සමාන්තර වෙන හින්දා මේක වෙනවා කියන එක අපිට අන්තිමට ගන්න මැද්දේදී ලස්සන්ට වීරය වෙනවා වගේ සීන් එක වෙනවා මැද්ද ඒතරට ඉන්න කලින් යන්න වෙන්නේ මෙහෙම ගියා ඇයි පුතේ මේ කෝණේ සමානයි කියලා මෙතන වෙන්නේ වෙන මුකුත් හේතුවක් නෙමෙයි ඒක යාලා අපිට දුන්නානේ බලන්න ගන්න කියවල මේ රේඛාව අපිට අඳින්න කියන්නේ මෙතන කෝණේට මෙතන කෝණේ සමාන වෙන පරිදිනේ එනං අමුතෙන් මේ අපි ගත්ත සීන් එකක් නෙමෙයි ඒක ගාන ඇතුළේ කියපු දෙයක්. එනං හේතුව තමයි D ඇත. හේතුව D ඇත. වරහන වෙන. ඔන්න හේතුව ලියු. බලන් ඉන්න පුතේ මේක අර මම ගාන පැහැදිලි කරගෙන යන කතන්දරයක්. වට වඩා මේකේ තියලා තියෙනවනේ පියවර ටික. මේක කර මේ පියවර ටික තමයි මම දැන් ඉස්තල් වශයෙන් පුරවගෙන යන්නේ. ඒකද? හොඳටම මම කියනවා මේ කොච්චර අමාරු නැත් කොච්චර පැහැදිලි නැත් හොඳට මම මේ කේන්දේ අවසාන වෙනකොට රැඳිලා ඉඳහ ඈ මේක හොඳට මතක තියාගන්න මොකද ඊළඟ වැඩේ උඩ දෙකක් තියෙනවා නිර්මාණත් අද ඉවර කරනවා හොඳේ ඒකින්ද කවකටත් අරගෙන මේ ටිකත් අරගෙන හොඳට හංග ඉන්න හොඳට පැහැදිලි කරගන්න මේ කියන දේ right පළවෙනි කතාව හරයි ඇයි මේකට මේක සමාන වෙන්නේ D ඊළඟට නමුත් මේ කියන දේ නමුත් ABC කෝණය හා BAD කෝණය මොන කෝණ යුගලයක්ද විස්තන කෝණ වේ දෙමන් කිව්වා මොන කෝණද මෙන්න කේ මේ බලන්න ඉස්සත් අපුර හැඩේට කියලා කෝණනේ ඉස්සත් අපුර හැඩේ කෝණ වලට අපි කියන්නේ මොන කෝණ කියලා ඒකාන්තර කෝණ එහෙනම් මේ කියලා කියන නමුත් ABC කෝණය මෙයා BAC BAD කෝණය කියන්නේ මෙයා නමුත් මේ කෝණ දෙක මොන කෝණ වේද ඒකාන්තර කෝණ වේ කෙටියෙන් ලිව්වා ඒකා කෝ වේ ඒකා කෝ කියන මොකටද ඒකාන්තර කෝණ වලට කියන කෙටි නම ඒකාන්තර කෝණ ඔයාලා දැනගත් අපි ඉගෙන ගත්ත මේ පාඩම ඉංග්‍රීසි හොඩියේ z අකුර හැඩේ කෝණ වලට තමයි පුතේ ඒකාන්තර කෝණ කියලා කියන්නේ එතකොට මෙතන z අකුර හැඩේට තමයි මේ කෝණ දෙක සෙට් වෙලා තියෙන්නේ ඒකින්ද ABC කෝණයයි BAD කෝණයයි කියන්නේ ඒකාන්තර කෝණ ඊළඟට එම නිසා අන්න ඒ හේතුව නිසා BF රේඛාව සමාන්තර වෙනවලු කාටද? උදේ මේ ඒකාන්තර කෝණ සමාන වෙන්නේ මෙයාට මෙයා සමාන වෙලානේ ඉස්සට අපර හැඩේ තියෙන කෝණ සමානයි. දැන් මම කිව්වා මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණයට තවත් විදිහකට කියනවා නම් ඉස්සට අපර හැඩේ කෝණ ඉස්සට අපර හැඩේ කෝණ පුතේ සමාන වෙනවා කියලා කියන්නේ ඒකේ තේරුම මෙන්න මේ රේඛාවට මොනවයි කියලා සමාන්තර වුණොත් විතරයි. දැන් මම කිව්වා ගාන පටන් ගන්නකොට අපිට මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීගන්න නැති හින්දා ඒක පටන් ගන්නකොටම සමාන්තරයි කියලා ගන්න බෑ. එයි ඒක අපිට කියලා නැති දෙයක්. හැබැයි ගාන මැද්දේදී අපි ලස්සනට මේ දෙක සමාන්තරයි කියලා ඔප්පු කරනවා. ඒ ඔප්පු කරන්න හේතුව තමයි මේ දැන් කිව්වේ. එයි මේ කෝණයයි සමානයි. ඒ විතරක් නෙමෙයි මේ කෝණ දෙක ඉසෙඩ් අකුර හැඩයට තියෙන කෝණ. ඒකාන්තර කෝණ. පැහැදිලිද? එහෙනම් ඒකාන්තර කෝණ සමාන වෙච්ච හින්දා අනිවාර්යෙන්ම මේ ඒකාන්තර කෝණ දෙක හැදිලා තියෙන මෙන්න මේ රේඛාවයි අනිවාර්යෙන්ම මොනවා වෙන්නොත් සමාන්තර වෙන්නම ඕනෙමයි. එහෙනම් අපි කියනවා එම නිසා BF රේඛාව මෙන්න මේ රේඛාව මේ සමාන්තරයි කියන එකේ සංකේතය සමාන්තර වෙනවා DE රේඛාව. BF රේඛාව මෙයා සමාන්තර වෙනවා DE රේඛාවට. හේතුවක් අහනවද? ඔව් හේතුවක් අහනවා. හේතුව තමයි ඇයි මේ දෙන සමාන්තර උනේ z අකුර හැඩේ කෝණ සමාන වෙච්ච හින්දා z අකුර හැඩේ කියන්නේ මොන කෝණද ඒකාන්තර කෝණ සමාන වීම නිසා උතේ ඒකාන්තර කෝණ යුගලයක් සමාන වෙනවා කියන්නේ අය කතා කරන දෙයක් මේ රේඛාව සමාන්තර වෙනවාමයි ඒකත් කොට ගන්න ඊළඟට බලමු ඊළඟට කියනවා ඒ CF කෝණය සමාන වෙනවලු කාටද? හිස්තැනක් දන BAC කෝණයට.
මෙතන හිස් තැන දෙන්න ඕන කෝණය මොකද්ද හේතුව මොකද්ද හරි බලමු දැන් මේක කියන්නේ මොකද්ද කියන්නේ ACF කෝණය ACF මෙන්න මේ කෝණය එහෙනම් මෙන්න මේ කෝණය පුතේ සමාන වෙන්න ඕනේ මෙන්න මේ කෝණය ඇයි මෙන්න මෙතනත් ඔයාලට පේනවද Z දකුණ මේදී මෙන්න Z දකුණ संपूर्ण ACF කෝණේ ACF කියන මෙන්න මේ කෝණේ සමාන වෙනවලු BAC කෝණේ ධන BAC කෝණේ කියන්නේ මෙයානේ මෙයා ධන එහෙනම් අනිත් කෑල වෙන්නුනේ මෙන්න මෙතන තියෙන කෝණය BAB කෝණේ BAB කෝණේ එහෙනම් ඔන්න මෙතන ඉස්සර දෙන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණේ BAC කෝණේ සමාන වෙනවා මෙන්න මෙයා ධන BA C කෝණය ධන මෙන්න මෙයාට TAB කෝණය හේතුව තමයි ඇයි මෙතන කෝණය මේ සම්පූර්ණ කෝණයට සමාන වෙන්නේ Z දකුණ හැඩයට තියෙන හින්දා ඒ කියන්නේ ඒකාන්තර කෝණ විහිං ඒකාන්තර කෝණ නිසා ඒකාන්තර කෝණ විතරයි ඔහොම Z දකුණ හැඩයට සමානයි කියලා ගන්න පුළුවන් ඊළඟට තව කතාවක් මෙහෙම කියනවා නමුත් ABC කෝණය සමානයි BAD කෝණය නිසා හවුද ABC කෝණය කියන්නේ මෙන්න මෙයා මේ ඉන්නේ ABC කෝණය සමානයිලු BAD කෝණයට මෙයාට මෙයා සමාන වෙනවා කියලා කියනවා හැබැයි දැන් අපි කියවනේ මෙතන සම්පූර්ණ කෝණය මෙන්න මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා හැබැයි අලයේත් එකම කියනවා ඒ වගේම මතක තියා ගන්නලු मेतन कोने समान विनवा मे संपूर्ण कोने मेयाट समान एकांतर एकांतर मे संपूर्ण कोने मे संपूर्ण को समान विंडो मे संपूर्ण कोने के मेया समान विनो मेतन कोने मेतन को नमु මෙම කෝණය මෙම කෝණයට සමාන වෙනවා මෙතන කෝණයට සමාන වෙනවා අන්න ඒක නිසා අපිට නැවතත් ලියන්න පුළුවන් කියනවා ACF කෝණයගේ සමානයි කියලා මෙයා ගන්න මෙතන කෝණය ගන්න ඒ කියන්නේ BAC කෝණය ධන මෙන්න මෙතන කෝණය කියලා ඒක පොරොත්තු පැහැදිලියක් හරි මෙතන කෝණය ධන ABC ABC කෝණය ඔන්න ඔක ලියලා පෙන්නන්න. right ඔන්න තියෙනවා. ඕක තමයි එතන හිස් තැන දෙන්නේ මොකද මේ කෝණය සමානයි මෙයා දන මෙයා කියලා ලියුවා. මෙතන කෝණයට සමාන වෙනවා. එහෙනම් පුතේ අපිට මේ කෝණයගේ මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා කියලා ලියුවා වගේම මේ කෝණයගේ මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා කියලා ලියන්න අයිතියි. ඇයි? මෙයා 30යි නම් මෙතනත් 30යි නේ. එතකොට මේ දෙන්නගේ එකතුව මේකට සමාන වෙනවා වගේම මෙයාට සමාන කෝණයක් මෙතනක් තියෙනවා නේද එහෙනම් මේ දෙන්නගේ එකතුවත් මෙයාට සමානයි ඒක තමයි මේ ලියුවේ එයාලා කලින් ලියපු මෙන්න මේ පාර්ට් එක මෙතනින් අයින් කරලා එයා වෙනුවට මෙන්න මෙයාව එතනට ආදේශ කරනවා එයාගේ ඇගේ දෙකම සමානයි දැන් එයා වෙනුවට මෙයා දාලා මුන් දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙනවා වගේම මුන් දෙන්නගේ එකතුවත් මෙයාට සමාන වෙනවා ඇත්තටම මේ මොකද්ද මේ කියලා තියෙන අවසානය අවසානයේ ප්‍රති අපි අතේ ලියවෙන්නේ මෙන්න මේ කෝණය අගය සමාන වෙනවා කියලා මෙතන කෝණය ධන මෙතන කෝණය. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා නවයේ වස්තරේ ජ්‍යාමිතික ප්‍රමේයයක් ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා ජ්‍යාමිතික ප්‍රමේයයක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ ක්‍රමයෙන් ත්‍රිකෝණයක් මෙන්න බාහිර කෝණය පුතේ මෙන්න මේ බාහිර කෝණය යගේ එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ පුතේ මෙතන කෝණය අංශක 70 නම් මෙතන කෝණය අංශක 30 නම් පුතේ මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙනවා 70යි 30 එකතු කරාම අංශක 100ක් වෙනවා ඔන්න ඕක තමයි ජ්‍යාමිතික ප්‍රමේය ඕනෑම ත්‍රිකෝණයක පාදයක් ඉක්ිරීමේ හැදෙන බාහිර කෝණය
ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. ඒතර මෙන්න මෙයා මෙන්න මේ දෙන්නගේ එකතුවට සමාන. ඕක තමයි ජාමිතික ප්‍රමේය ඉගෙන ගත යුතු. ඔය ජාමිතික ප්‍රමේය තමයි මෙයාලා මේ වෙනත් ආකාරයකට ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. මේ තියෙන අවසානයේදී ලියලා තියෙන්නේ මේ අවසානයේදී ලියලා තියෙන්නේ මම මේ කියපු කතන්දරේ. බාහිර කෝණ මෙයා ACF මෙන්න ඉන්නවා සමාන වෙනවලු. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට ABC දන මෙයා දන BAC දන මෙයාගේ මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා කියන එක තමයි ඔප්පු කරලා තියෙන්නේ ජාමිති. රයිට් ඔන්න ඔහොමයි ඒ ගානට අදාළ උත්තර ටික එන්නේ. මම හිතන්නේ වැඩි වෙලාවක් යන එකක් නැහැ ලියා ගන්න හිස්තැන් පුරවන්න තියෙන ඉඳා පොතේම සම්පූර්ණ හිස්තැන් ටික පුරවන්න. රයිට් පටන් ගන්න. ඊළඟට පුතේ තියෙන්නේ ඒ ඔය ජාමිතික ප්‍රමේයමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඊළඟ පේපර් එකේ 6 වෙනි ගානයි. ඔය විදිහටමයි ඒක වෙනත් විදිහකට. يعني මේ ගානමයි ඔය මම කියලා දුන්න ජාමිතික ප්‍රමේයමයි. හැබැයි ඒක වෙනත් විදිහකට තමයි එතන ඔප්පු කරලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ උතුරු මැද පළාත. උතුරට ගිහලා පොඩ්ඩක් මැද්දට ආවමදී උතුරු මැද පළාත. ආන්න ඒකේ 6 වෙනි කියන ප්‍රශ්නය. ඈ මෙන්න මේක. मैंने मेरे प्रश्न नहीं, बाद में, होना, मर रुपया दिन ना, मेकर ए, मेकर डी, बी, सी, मैंने देना रुपये, अरे, हिस्टैंडिक का पुरवाने दिन मैंने देना A එකතු කිරීම D සමානයිලු හිස්තන හේතුව තමයි සරල රේඛාවක් මත බද්ධ කෝණ හිස්තන මොකක්ද ඉන්නේ A දන D කියන්නේ සමානයි කීයටද A දන D කියන්නේ බද්ධ කෝණලු ඔයාලා දන්නවා ඕනෑම සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු වුනේ කීයද අංක 180යි. එහෙනම් වැඩේ කතන්දරයක් වුණේ නැහැ නේ. මෙන්න මේ තියෙන්නේ A කෝණය, මේ තියෙන්නේ D කෝණය. මුන්දෙන්නක එකතු කීයද කියලා අපෙන් අහනවා. දෙන්න උත්තරේ අංක 180. හරි නේද? එතනදී 180යි සරණ රේඛාවකට බද්ධකෝ. කතන්දරේ පැහැදිලිනේ. රයිට්. ඊළඟට ගාන කියනවා. බලන්න ඉන්න. C එකතු කිරීම B එකතු කිරීම A සමානයි කීයකටද? හේතුව මොකක්ද? බලමු මේ C දන්න B දන්න A කියන්නේ කවුද කියන්නේ C කියන්නේ මෙයා B කියන්නේ මෙයා A කියන්නේ මෙයා එතකොට මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන නේද උදේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කීයද අනේ 180ක් වෙනවා නේද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කියන්නේ 180යි ආ එහෙනම් එතනටත් හිස්තන්ට එන්නේ 180යි හේතුව මොකද්ද කියලා අහනවා හේතුව තමයි ඔය දැන් මං කිව්වේ මොකද හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු වෙන්නේ අංශක 180යි ඕනෑම ත්‍රිකෝණයක ඇතුලේ තියෙන කෝණ තුන එකතු වුණොත් අංශක පුතේ 180ක් වෙනවා රයිට් ඊළඟට ඊළඟ හිස්තැනක් තියෙනවා මෙතන එකතු කිරීම තවත් හිස්තැනක් සමානයිලු C දන B දන ඒක මොකක්ද ಅಲ್ಲ ඔය ඉස්තන් දෙකේ නෝන බලන්න තරක කරන විදිය. උදේ මෙතනදි මෙයාලා කරලා තියෙන්නේ A දන D ගියගියත් 180ක් වෙනවා. C දන B දන A ගියගියත් 180ක් වෙනවා. ඒ කියන්නේ ඔය දෙකේම එකතු අංශක 180ක් වෙලානේ.
ඒදන D ගේ අගය එකතු කරත් 180ක් පේනවනේ බෝඩ් එකේ තියෙනවා අනිත් පැත්තේ ඉන්න දෙන්නව එකතු කරත් 180යි එතකොට මේ දෙකේ එකතුවත් 180ක් නම් මේ තුනේ එකතුවත් 180ක් නම් අනිවාර්යෙන් මේ දෙන්නගේ අගය මේ තුන් දෙනාගේ එකතුවට සමාන වෙන්න ඕනේ ඒදන D එකතු කරාම 180ක් එනවා නම් C දන B දන ඒවා එකතු කරාමත් 180ක් එනවා නම් උදේ මේ දෙන්නගේ එකතුව මේ තුන් දෙනාගේ එකතුවට සමාන වෙන්න බැයිද පුළුවන් මේ කරලා තියෙන්නේ C දන B දන ඒ කියන්නේ මේ තුන් දෙනාගේ එකතුව සමාන කරලා තියෙන් මේ දෙන්නගේ එකතුව එහෙනම් මෙතන හිස් තැන දෙන්නේ A සහ D ඔන්න ඒ හිස් තැන පුරවගත්ත හරිද ඊළඟට තර්ක කරන්න මං කිය මේක තර්ක කර කර යන්න ඕන සීන් එකක් කියලා ඊළඟට මොකද දන්නවද මේ කරලා තියෙන්නේ මේ පැත්තේ ඒ දන D ඉන්නවනේ ඒ දන D ඉන්නවා මේ පැත්තේ ඒ දන D ඉද්දී මේ පැත්තෙන් ඒ කෙනෙක් අනු කරනවා හරිද සමානයි එහා පැත්තේ C දන B දන A ඉන්නවා එහා පැත්තෙනුත් එතකොට ඒ කෙනෙක් අනු කරනවා මේ පැත්තෙනුත් ඒ කෙනෙක් අනු කරලා එහා පැත්තෙනුත් ඒ කෙනෙක් අනු කරනවා අන්න එහෙම වුණාම පුතේ මේ පැත්තේ ඉන්නේ ඒක එහා පැත්තේ ඉන්නේ ඒ කැපිලා ගිහිල්ලා D එනවා සමානයි මේ පැත්තේ ඉන්නේ A ට මේ පැත්තේ ඉන්නේ A කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ C දන B කි. එතකොට හිස්තන පැහැදිලි නේද මෙන්න මෙතන තමයි හිස්තන දීලා කියන්නේ. ප්‍රේතන හිස්තන දෙන්න ඕනේ D කි. ඔන්න දිනනවා සම්පූර්ණයෙන්ම හිස්තන දෙක පෙරුවට පස්සේ. මේ පැත්තෙන් A කෙනෙක් අඩු කරලා එහා පැත්තට A කෙනෙක් අඩු කරලා A ට A කැපිලා ගිහිල්ලා D එනවා. මෙතන A ට A කැපිලා ගිහිල්ලා C දන B. ඔන්න අවසාන උත්තරේ හිස්තනත් එක. රයිට් අවසානයේදී මේ මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න ආයි කල්පනා කරලා මේ ඇවිල්ලා තියෙන්නේ D කියලා කියන්නේ කවුද මෙන්න මේ බාහිර කෝණ D කියන්නේ බාහිර කෝණ සමාන වෙලා තියෙන්නේ කාටද C දන D ට C දන B ට sorry මේ බාහිර කෝණ සමාන වෙලා තියෙන්නේ C දන B C කියන්නේ මෙයා D කියන්නේ මෙයා ආ එතකොට මෙයාගේ යගේ මේ දෙන්නගේ එකතුවට නේද සමාන වෙලා තියෙන්නේ ආන් අර මං අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රමේයම නේද ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණේ ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට නේද හත් කියලා මේ සමාන කරලා තියෙන්නේ. B බාහිර කෝණේ සමාන කරලා තියෙන්නේ C දන B ට. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. මෙන්න සමාන කරලා. ඕ නෝ මයි පුතේ. එතනට අදාළ හිස්තන් ටික සම්පූර්ණ කරන්න ඕනේ. මම නැවත වතාවක් උඩින් කියාගෙන යන්නම් ඉක්මනින්. මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. පළවෙනියටම A දන D ගේ හිස්තනත් අහලා තිබ්බ කීයද කියන A කියන්නේ මෙයා D කියන්නේ මෙයා ඔයාලා දන්නවා මේ දෙන්නගේ එකතු වූ අංශක 180යි හේතුව එයාලා දීලා තිබ්බ සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඔයාලා දන්නවා ඕනෑම සරල රේඛාවක් මත බද්ධ කෝණයකට එකතු අංශක 180. එහෙනම් මේ දෙකේ එකතු 180. ඒක පැහැදිලි. ඊළඟට C දන B දන A ගේ කීයද කියලා අහලා තිබ්බ ඉස්තරේ. C දන A දන B කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක්. පොඩි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුවත් අංශක 180යි. ඒකටත් හේතුව අහලා තිබ්බා. හේතුව දීලා තිබ්බේ නෑ අපිට ලියන්නයි කිව්වේ. අපි දන්නවා ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව තමයි 180 වෙන්නේ. එහෙනම් හේතුව තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර. ඊළඟට මොකද කරේ? මේ දෙන්නගේ එකතුවත් 180 නා. මේ තුන් දෙනාගේ එකතුවත් 180 නා. එයාලා මොකද කරලා තියෙන්නේ? මේ තුන් දෙනාගේ එකතුව සමාන කරලා කියනවා මේ දෙන්නගේ එකතුව. ඇයි? A දන D ගියගියත් 180යි. A දන B දන C ගියගියත් 180යි. එහෙනම් අනිවාර්යෙන්ම මේ දෙන්න මේ තුන් දෙනාට සමාන වෙන්න ඕන. ඒක තමයි මේ කරලා තියෙන්නේ මෙන්න C දන B දන A කියන්නේ මේ තුන් දෙනා සමාන කරන්නේ මේ දෙන්න. හරි. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? දෙපැත්තෙම A ඉන්නවා පේනවනේ. මේ පැත්තෙත් A ඉන්නවා. එහා පැත්තෙත් A ඉන්නවා. දෙපැත්තෙම A ඉන්නවා. අද පැත්තෙම ඉන්න ඒව අයින් කරලා දාන්න. සමාන ලක්ෂණ මේ පැත්තෙන් A කෙනෙක් අඩු කරලා. එහෙනම් සමාන ලක්ෂණ එහා පැත්තෙම A කෙනෙක් අඩු කරලා. A ට A කැපිලා ගිහිල්ලා D එනවා. A ට A කැපිලා ගිහිල්ලා C දන B එනවා. අවසානට මෙනවා උත්තරයක්. D ගියගේ සමාන C දන B. මෙතන D කියන්නේ බාහිර කෝණය. සමාන වෙලා තියෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ. මෙන්න මේ ආරමම ඉස්සල්ලා කතා කරපු ප්‍රමේයම තමයි මෙතන අන්තිමට ඔප්පු වෙලා වෙන්නේ. රයිට්. ඔතේ එහෙමයි එකට අදාළ උත්තර එන්නේ. මම මේකේ B කොටස හදන්නක්. මේ ගානේ B කොටසක් ඇත. මෙන්න මෙහෙමයි ඒක හදන්න. රූප සටහන මෙන්න මෙහෙමයි බලාගෙන ඉන්න. බලන් ඉන්න මේක A E B C D මෙතන අංශක 35යි මෙතන 2x මෙතන x මෙතන 40යි අංශක
මෙතන 75යි අංශක මෙතන y right රෝමලකාංක එකේ අපිට කියනවා x හොයන්න කියලා ආපදු හොයන්න කියන්නේ x right ඔන්න බලන්න මම x හොයන විදිය මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න මේ බලන්න බෝඩ් එකේ හොඳින් බලන්න මෙන්න මේ ත්‍රිකෝණය බලන්න මෙන්න මේ ත්‍රිකෝණය පුතේ මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි 75 මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය 75 පුතේ අන්න එයා සමාන වෙන්න ඕනේ අනිවාර්යෙන් එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මේ 75 සමාන වෙන්න ඕනේ එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට අනිවාර්යයෙන් ඒ කියන්නේ මෙයා දන මෙයා x එකතු කිරීම 40 අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕනේ 70 එයිදම් මේ මෙච්චර වෙලා අපි ඉගෙනගත්ත ජ්‍යාමිතික ප්‍රමේය ඕක ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒතර මෙන්න මෙයා එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව මේ දෙකේ එකතුව සමානයි. දැන් මේ දෙක ඇක්ෂන් කොහොමද ඇක්ෂන් ගේ ගන්න? 75 න් මෙන්න මේ 40 අඩු කරා. x යගේ යන අංශක 35 න් ඕන උත්තර. මෙන්න මේ x යගේ මට එන අංශක 35. x හරි. දෙවෙනි එක. රෝමල කාංක දෙක. y හොය පී කියනවා. y යගේ මෙන්න මෙයා හොයන්න. දැන් මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න. මේ ත්‍රිකෝණය ගන්න. ඕන. මේ ත්‍රිකෝණේ y අභ්‍යන්තර කෝණයක්, 75 අභ්‍යන්තර කෝණයක්, 2x කියන්නේ අභ්‍යන්තර කෝණය. හැබැයි 2x කියන කෙනා තවදුරටත් නොදන්නා පදයක් නෙමෙයි. අපි x හොයාගත්තානේ. ඒතොර x යගේ 35යි නම් මෙතන යා වගේ දෙගුණයක්නේ 2x කියන්නේ. 35 දෙගුණේ කියන්නේ 70යි. 35 වගේ දෙගුණයක් කියද 70යි. එහෙනම් මෙතන කෝණය 70යි. මෙතන කෝණය 75යි. මෙතන කෝණය y. දන්නේ නේ. දැන් බෙයිද y හොයන්න. පුළුවන්. ඇයි? ත්‍රිකෝණයක්, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු වුනේ කීයක් වෙනවද? අංශක 180. එහෙනම් මල් ලියනවා. y එකතු කිරීම 75. එකතු කිරීම. මෙයා 2x කියලා ලියන්න ඕනේ නෑ. කෙලින්ම 70යි කියලා ලිව්වහම ඇති. ඇයි 2x කියන්නේ? x වගේ දෙගුණයක් කියන එකනේ. x 35 නම් එයාගේ දෙගුණේ මෙතනට 70ක් වෙනවා. ඔන්න ඔය තුන් දෙනාගේ එකතුව අනිවාර්යෙන් අංශක 180. දැන් සලු කරමු. y ධන 75 70 145 සමානයි 180. දැන් y ගියගේ ගන්න 180 මෙන්න මේ 145 ඉතරයි. ඔන්න පුතේ y ගියගේ යන අංශක 35. ඕන්න y ගියගේ හොයා ගන්නවා අංශක 35යි. y 35යි. වැඩේ හරි. y ගියා ගියා 35ක් right දැන් අපිට අහන්නේ මොකද්ද බලන්න රෝමල අංක තුනේ එයාලා අපෙන් අහනවා BD හා AE සරල රේඛා දෙක සමාන්තර බව කවීෂ පවසයි හේතු දක්වමින් මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව පැහැදිලි කරනවා අවීෂ කියනවලු මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියනවා අපෙන් අහනවා ඒක ඇත්තද කියලා චුට්ටක් හොඳට ඇහැරලා බලන්න මෙතන කෝණේ කීයද ඔන්න බලන්න මෙතන කෝණය කීයද 35යි නේ මේ කෝණය කීයද 35යි නේ වෙනවනේ 35 කියලා දුන්නා මෙතන කෝණය කීයද ඒ කියන්නේ y නේ y මෙතන කෝණය කීයද 35යි නේ එතකොට මෙතන කෝණය 35යි මෙතන කෝණය 35යි නේද ඒතර මේ මොන හැඩේ කෝණද මෙන්න බලන්නකො මේ ඔය මොකද හැදිච්ච හැඩේ z අකුරක් නේද ඒතර z අකුර හැඩේ කෝණ සමාන වෙලා නේද 35 35 විදියට z අකුර හැඩේ කෝණ සමාන වෙන්නේ අනිවාර්යෙන් මොනවා වුණොත්ද මේ රේඛා දෙක සමාන්තර වුණොත් නේද z අකුර හැඩේ කෝණ සමානයි වෙන්නේ අපි ඉස්සලක් ගත්තානේ z අකුර හැඩේ කෝණ සමාන වෙන්නේ මේ රේඛා දෙක මොනවා වුණොත් විතරද සමාන්තර වුණොත් විතරයි නේද එහෙනම් පුතේ මෙන්න මෙතන තියෙන කෝණය 35යි මෙන්න මෙතන තියෙන කෝණය 35යි ත්‍රේ කෝණ දෙක z අකුර හැඩේ තියෙන කෝණ z අකුර හැඩේ කෝණ සමාන වෙලා පුතේ z අකුර හැඩේ කෝණ සමාන වෙන්නේ මේ රේඛාවයි මොනවා වුණොත් විතර සමාන්තර වුණොත් විතර එහෙනම් අර කවීෂ කියන කතන්දරේ ඇත්තද බුරුද හරි නේද කවීෂක කතන්දරේ හරි රේඛා දෙක සමාන්තරයි ඔන්න ලියනවා මම B A B D A කෝණය සමානයි D A E කෝණය V එම නිසා මෙන්න මේ රේඛාව BD රේඛාව සමාන්තරයි AE රේඛාව B. يعني මෙන්න මේ BD රේඛාව නිය සමාන්තර මේ සමාන්තරයි කියන සංකේතය AE ට සමාන්තර වෙනවා. හේතුව තමයි ඒකාන්තර කෝණ සමාන වීම නිසා.
එම නිසා කවිෂගේ ප්‍රකාශය සත්‍යකි එම නිසා කවිෂගේ ප්‍රකාශය සත්‍යකි දැක්කද මම ලියපු විදිය උදේ මෙන්න මෙතන කෝණය මෙතන කෝණයට සමාන වෙලා තියෙනවා ඒ කියන්නේ ඉසත් දකුණු හැඩේ කෝණ ඉසත් දකුණු හැඩේ කෝණ කියන්නේ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ සමාන වෙන්නේ අනිවාර්යෙන්ම මේ රේඛා දෙක සමාන්තර වුණොත් විතරයි මම මේ දිහා කියන පේනවා මෙතන කෝණයට මෙතන කෝණයට සමානයි එම නිසා අනිවාර්යෙන්ම BD පාදයේ AE පාදයට සමාන්තර වෙනවා ඇයි එහෙම කියන්නේ කියලා කවුරුර ඇහුවා හේතුව යටි ලියන තියෙනවා ඒකාන්තර කෝණ සමාන වීම නිසා එහෙනම් කවිෂ කියන්නේ තෝකමයි එහෙනම් මම ලියනවා එම නිසා කවිෂගේ ප්‍රකාශය සත්‍යයි මොන නොම හිතේ අපේ ඒ ප්‍රශ්නෙට අදාළ ජාමිතික ගැටලුවට අදාළ පිළිතුරු ටිකේ දැන් ලස්සන්ට සටහන් කරගන්න ඉක්මන ඉක්මනින් ලියාගන්න ඊළඟ ගාන පුතේ අන්තිමටම තියෙන්නේ අන්තිමටම තියෙන්නේ පොතේ පේපර් පොතේ අන්තිමටම තියෙන්නේ අන්තිම පිටුවේ බලන්න 6 වෙනි ගාන එක අන්තිම පිටුවේ තියෙන 6 වෙනි ගාන අන්තිම පිටුවේ තියෙන 6 වෙනි ගාන නේ රයිට් රූපයක් තියෙනවා මම ඒ රූපය අඳින්නම් බලන්න මෙන්න රූපය मेरेन समांतराय C A B E मेरेन B A B C त्रिकोणे A C पादे D के तिकरेत A B पादे समांतर E अदे ए नॉट गिवन द क्या है L रोमेलकन अंक 1 A B C कोणेट समान कोणयक मेन्न मेतन तीन कोणेट समान वेन तव कोणयक आहन देन दीपुके बय नतु गन्न पुलन ए गाने कियनवा मेया සමාන්තරයි. එහෙනම් Z අකුරු, F අකුරු, C අකුරු ඒව ගන්න පුළුවන් අපිට. ඉතින් එහෙම ගන්න IT තියෙන ඔන්න මතක තියාගන්න සමාන්තරයි කියලා දුන්නොත් විතරයි ඈ. එහෙම දෙන්නේ නැතුව ගන්න බෑ අපිට. දුන්නොත් ගන්න පුළුවන්. සමාන්තරයි කියලා දීලා තියෙනවනේ. එහෙනම් බය නැතුව ගන්න පුළුවන් Z අකුරක්. මේ බලන්න මෙන්න මෙහෙම Z අකුර ගත්තොත් මෙතන කෝණය ලොයිට් මෙතන කෝණයට සමානයි කියලා අපි ඉගෙනගෙන තියෙනවනේ. Z අකුර කෝණය යටදී. එහෙනම් මෙතේ මෙයාට මෙයා සමානයි. මෙන්න මේකට සමාන තවත් කෝණයක් කී මූලයක් තියෙනවා. ABC කෝණයට සමාන කෝණයක් තමයි BCE කෝණය. ඔන්න සමාන අනිත් කෝණය නම් කරා. හේතුවක් කියන්නේ කියනවා. ඇයි මෙයාට මෙයා සමාන වෙන්නේ? දැන් මම කිව්වනේ Z අකුර හැදේ කෝණය කියන්නේ ඒකාන්තර කෝණ. හේතුව තමයි ඒකාන්තර කෝණ. Right. ඔන්න එයාට සමාන තවත් කෝණයක් නම් කරා. ඒකට හේතුවත් පැහැදිලි කරා. මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ. පුතේ ඒකාන්තර කෝණ කෙටි කරලා දක්වන්න භාවිතා කරන නම තමයි ඒකාකෝ කියන්නේ. ඒකාකෝ. ඒකාන්තර කෝණ. Right. රෝම ලක්ෂණ අංක දෙක. මොකක්ද අහන්නේ? BAC කෝණයට සමාන කෝණයක්. BAC. මෙන්න මෙතන කෝණයට සමාන කෝණයක්. පුතේ ඔයාලට පේනවද මෙතන F අකුරක්? මෙන්න තියෙන F අකුරක් මෙතන කෝණේ තමයි මේ ඉන්නේ. එතකොට එයාට සමාන අනිත් කෝණේ. බෝඩ් එකේ මම මේක කියන පැත්තේ පේන්නේ නැහැ නේ. මෙන්න මේ තියෙන F අකුරක් ඕන ඔය අතර F අකුරක් තියෙනවා. මෙතන කෝණේ තමයි මේ ඉන්නේ. හරිද? මෙන්න මෙයාට සමාන අනිත් එක්කෙනා තමයි මෙතන ඉන්නේ. මේ තියෙන ඕන දින මම ඔයාලට කිව්වනේ දැන් F අකුරු ගන්න පුළුවන් බය නැතුව සමාන්තරයක දින. නම් මෙතන කෝණයට සමාන කෝණයක් මෙයා. මම ලියනවා BAC කෝණය මෙයාට සමාන වෙන තව කෝණයක් තමයි මේ ඉන්නේ කවුද ECD කෝණ හේතුවක් දියන්න ඕනේ F අකුර හැදේ කෝණ වලට අපි කියන්නේ අනුරූප කෝණ එකක් හරි දෙක ඊළඟට රෝම ලක්ෂණ අංක 3 ප්‍රත්‍යක්ෂ ඇසුරේ ඔයව පෙන්වන්න ඕන ඔය උත්තරය අරගෙන පෙන්න මහලුත් කතන්දරයක් උතරනේ ප්‍රත්‍යක්ෂ කියලා දැන්නම මෙච්චරයි කියන්නේ දැන් අපිට ඔය කියන එකනේ පෙන්වන්න තියෙන මොකද්ද ඔය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණය මේ සම්පූර්ණ කෝණ නැවත තර ප්‍රමේයමයි මේ සම්පූර්ණ කෝණය මේ දෙන්නගේ එකතුවට සමානයි කියලා ඔප්පු කරන්න හරි ත්‍රමේ ත්‍රිකෝණේ තියෙන්නේ මේ ත්‍රිකෝණේ පාදයක් විතර දික්රියේ සෑදෙන බාහිර කෝණ තමයි මේ අන්න එයා
මෙයාගේ අභ්‍යන්තර සම්මුඛෝණ දෙකේ එකතුව සමානයි කියලා පෙන්නන්න. ඔන්න බලන්න කරන්න කිව්වා. මම මේ දිනව නැවත ලියනවා. මොකද්ද? ABC කෝණය සමානයි BCE කෝණය එක්කෙනෙක්. මෙයා අංක 1 කියලා දා. ඊළඟට මෙයාව ලියනවා. BAC කෝණය සමානයි ECD කෝණය. මෙතන අංක 2 කියලා ලියනවා. මේ බිල් ලියපු දෙන්නම ආයි ලියා ගන්න. මේ දිනව ලියනවා. දැන් මම කරන්නේ පළවෙනි එක්කෙනාට දෙවෙනි එක්කෙනා එකතු කරා. මේ දෙන්නම එකතු කරා. කොහොමද එකතු කරන්නේ? මේ පැත්තේ ඉන්න දෙන්න එකතු කරලා යටින් දිනවා. මේ දෙන්න එකතු කරලා යටින් දිනවා. මේ දෙන්නම එකතු කරා. ABC කෝණය එකතු කිරීම මෙයා BAC කෝණය සමානයි. මේ දෙන්නම එකතු කරා. BCE කෝණය එකතු කිරීම ACD කෝණය. ඔන්න ලිව්වා. මේ දෙන්න එකතු කරලා මෙතන ලිව්වා. මේ දෙන්න එකතු කරලා මෙතන. දැන් තව චුට්ටක් හොඳට ලං වෙලා බලන්න. BCE ධන ACD කියන්නේ කාටද කියන්නේ? BCE B C E කියන්නේ මෙයාට නේද? right. එකතු කිරීම. ECD ECD කියන්නේ මෙයාට නේද? ආ මෙයා එකතු කිරීම මෙයා කියන්නේ මේ සම්පූර්ණ කෝණෙටනේ මේ කෝණය එකතු කිරීම මේ කෝණය කියලා කියන්නේ මේ සම්පූර්ණ කෝණෙටනේ එහෙනම් BCE කෝණය ධන ECD කෝණය කියලා දෙන්නෙක් විදිහට ලියලා තියෙන එක වෙනුවට මට තනි වචනයක් භාවිතා කරන්න පුළුවන් එලින්ම මෙයා ධන මෙයා කියන්නේ මේ සම්පූර්ණ කෝණය එයා වෙනුවට කෙලින්ම BCD කියලාම ලියන්න BCD කෝණය කියලා තනි වචනයක් තේරුණාද BCE ධන මෙයා ධන ECD මේ දෙන්නගේ එකතුව වෙනුවට කෙලින්ම තනි වචනයක් ගන්න පුළුවන් නේද මේ දෙන්නගේ එකතුව කෙලින්ම නිරූපණය කරන්න මේ සම්පූර්ණ එකාගෙන් එහෙනම් මේ දෙන්න වෙනුවට තනි එක නමක් පාවිච්චි කරනවා BCD කියලා ඔන්න ලියන්න මේ දෙන්න වෙනුවට BCD කියලා සමාන වෙනවා එහා පැත්තේ ඉන්න උන්දෙන්න ABC කෝණය ධන BAC ඕකනේ දරගෙන පෙන්වන්න කියලා බලමුකෝ මේක නේද පෙන්වන්න තියෙන්නේ ඔන්න අපි අරගෙන පෙන්වමු අවසානයේ මෙතනදි ඔප්පු කරේ මොකද්ද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ BCD කියන්නේ මේ පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය මෙන්න මෙයා සමාන වෙනවා කියලා පෙන්වන්නේ ABC ධන මෙයා ධන BAC මෙයා මෙතනත් ඔප්පු කරේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛෝණ දෙක එකතුවට සමාන වෙනවා මේක මෙන්න මෙහෙම තියෙනවා ඒතකොට මේක තමයි මේ කෝණය සමාන වෙනවා කියලා පෙන්වන්නේ මේ දෙන්නගේ එකතු එක මෙයාගේ මෙයාගේ නැවතත් අන්න අර තියරි එකමයි පාදයන් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛෝණ දෙක එකතුවට ඕකම තමයි ඔප්පු කරලා පෙන්වලා තියෙන්නේ ඔන්න අපි ඒකත් කරා ඊළඟට ඊයට තුරේ ලබාගත් සම්බන්ධය ආශ්‍රිත ප්‍රමේය ලියා දක්වන්න දැන් ඔය මං කටින් කියු ප්‍රමේය ලියන්න බෑ ඔය දැන් ඔප්පු කරලා පෙන්වුවේ ප්‍රමේය මොකක්ද කියලා ප්‍රමේය ලියා දක්වන්න මොම ලියා ගමු මොන මං කියනවා ලියා ගන්න ලියන්න ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ලියා ගන්න ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ 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 ඊළඟට මේකේ B කොටස ඔන්න බලන්න ඉන්නේ එක මෙන්න මේගොල්ලන්ගේ x y z හොයන්නලු මෙදෙන සමාන්තරයි කියලා දීලා තියෙනවා නේද මේ f අකුරු c අකුරු ඔක්කොම ගන්න පුළුවන් right අපි හොයමු x y z යකියන්නේ
මුලින්මම x හොයනවා. ඒ කොහොමද? ලේසිම යා හොයන්නේ. මේක සරල රේඛාවක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ එක එකතු 180ක්. එහෙනම් 70 එකතු කිරීම x. පුතේ මේ දෙන්නගේ එකතු අංශක 180යි. හේතුව සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. අපි දන්නවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ එකතු අංශක 180යි. දැන් මේ x හැන් පුළුවොත්. කොහොමද x යගේ ගන්න 180 න් මෙන්න මේ 70 අඩු කරා. එතකොට x යගේ එනවාට 110යි. ඕන්න. x යගේ නාගත් 110යි. එයා හරි. ඊළඟට මම y හොයනවා. කොහොමද y හොයන්නේ? පුතේ ඔයාලට පේනවද කියලා 100 අකුරක්. මේ බලන්න. හොඳට බලන්න කොහොමද කියද? මෙන්න 100 අකුරක් කියලා. එදී 100 අකුර හැඩේ කෝණ වලට කියන්නේ මිත්‍ර කෝණ කියලා. එතකොට මෙන්න මෙයයි. මෙන්න මේ මිත්‍ර කෝණ. 100 අකුර හැඩේ කෝණ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ සමානද? නෑ නෑ මිත්‍ර කෝණ වල තියෙන තියරි එක තමයි. මේ දෙන්නගේ එකතු 180ක් වෙනවා. ඒ කියන්නේ y ගේ අගයයි මෙන්න මේ 100යි එකතු කරාම අංශක 180ක්. හේතුව ලියන්න හැබැයි. හේතුව මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ වල එකතු 180ක්. මේ දෙන්නගේ එකතු 180ක්. දැන් බයිද y හොයන්න පුළුවන්. කොහොමද? y ගේ සමානයි 180 වෙන මේ 100 අඩු කරා. ඔන්න y ගේ යන අංශක 80යි. x ගේ යත් හෙව්වා y ගේ යත් හෙව්වා. දැන් z වෙයි. කොහොමද z වෙයි? හොඳට බලන්න රූපෙදියා. පාදයක් දික් කරලා නේද z හැදිලා තියෙන්නේ. මේ බලන්න. මේ ත්‍රිකෝණේ පාදයක් ඉවතර දික් කරලා තමයි z හැදෙන්නේ. ආයෙනම් එයාගේ යගේ සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛකෝණ දෙක එකතු වුණොත්. මුන් දෙන්නගේ එකතු මුගේ යගේ සමානයි. දැන් y ගේ දන්නේ ඉඳලා ලොයෙත් c z වෙත නැහැ. එහෙනම් z ගේ සමානයි. එයාගේ අභ්‍යන්තර සම්මුඛකෝණ දෙක එකතු 70 එකතු කිරීම මෙතන ඉන්නේ y ගේ 80. ඔන්න පුතේ z ගේ මට එනවා 70 80යි අංශක 150. ඔන්න හරි. x ගේ ඇත්තුවා y ගේ ඇත්තුවා z ගේ ඇත්. ඔන්න කොහමයි පුතේ අපි ඉගෙන ගත්ත ජ්‍යාමිතික ප්‍රමේය ගානකට භාවිත කරා. right. හොඳයි. ඉක්මනින් ලියාගමු. නිර්මාණ ගැටලුව යටතේ මුලින්ම තියෙන පේපර් එකේ තුන්වෙනි අදියර ප්‍රශ්නේ පහත දැක්වෙන නිර්මාණ සඳහා අඩෝලයි කව කටෝය විතරක් භාවිතා කරන්න කියලා කියන. ඉහත දල සටහනේ දැක්වෙන මිනුම් සහිත ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. මෙන්න තියෙනවා යාලා නිර්මාණය කළ යුතු ත්‍රිකෝණය. AB දිග සෙන්ටිමීටර් 7.5ක් වෙන්න ඕනේ. මෙතන කෝණේ අංශක 30ක් වෙන්න ඕනේ. මෙතන කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ. මෙන්න මේ අංග ලක්ෂණ ටික තියෙන ත්‍රිකෝණය ඇඳෙන්න ඕනේ. right අපි අද ඉස්සල්ලාම රේඛාවක් අඳිනවා දැන් ඉස්සල්ලාම පුතේ රේඛාවක් ඇඳලා තමයි පටන් ගන්න ඈ රේඛාවක් ඇඳලා AB දිග 7.5යි කියනවනේ අන්න යාව ලකුණු කරනවා මෙන්න මේ වූව 7.5ක් දුරින් AB ව ලකුණු කරනවා කොහොමද කව කටුවට ගන්නවා සෙන්ටිමීටර් 7.5 අරගෙන මෙහා පැත්තෙන් තියලා එහා සීමාවත් එහා පැත්තෙන් තියලා චාපේ ගහලා මෙහා සීමාවත් ලකුණු කරගෙන අන්න යාව මම නම් කරනවා AB කියලා ඒ දිග 7.5 මේ සියල්ල අන්තර්ගත වුණාම ලකුණක් හම්බෙනවා මේ සියල්ල අඩුපාඩුවකින් තොරව තියෙනවා ඔන්න AB වෙන් ඊට පස්සේ ඔයාලට පේනවා මේ රූප සටහනේ මෙන්න මේ B ගෙන් අංශක 90ක් යාල ඇඳලා තියෙනවා යාල ඇඳලා තියෙනවා අපි නිර්මාණය කරන්න ඒ කියන්නේ මෙතනින් අංශක 90ක් නිර්මාණය කරනවා කොහොමද ගත්තා කව කරු මෙතනින් තිබ්බා දෙපැත්තෙන් සීමා දෙක ලකුණු කරගත්තා මැද්දෙන් කියන්නේ B ගෙන් කව කටුවේ තුඩ තියලා දෙපැත්තෙන් සමාන දුරවල් දෙකකින් සීමා දෙකක් අකුරු කරගත්තා. අපි ඉගෙන ගත්ත අංශ කමෝ නිර්මාණය කරන ආකාරය. ඊට පස්සේ මෙහා පැත්තෙන් ලකුණු කරගත්ත සීමාවෙන් කව කටුවේ තුඩ තියලා කව කටුව චුට්ටක් දිග වැඩි කරලා උඩින් ඡාපයක් ගහනවා. එහෙමම ගන්නවා කව කටුව. එහා පැත්තේ සීමාවෙන් කව කටුවේ තුඩ තියලා අර උඩින් ගහපු ඡාපේ කප. පැහැදිලිද? මෙහා පැත්තේ සීමාවෙන් තියලා උඩින් ඡාපේ ගැහුවා. අර ලකුණු කරගත්තේ එහා පැත්තේ සීමාව තියෙන එකේ කව කොටද මේ ඡාපයක දැන් ඕක යා කරගන්න ඔන්න අංශක 90 ඕන අංශක 90 පාස් 90ක් පාස් දැන් ඊළඟට කරන්න තියෙන මොකද්ද ඔයාලට පේනවා මෙන්න මෙතනින් අංශක 30ක් අඳින්න කියලා තියෙන අංශක 30ක් නිර්මාණය කරන්න තියෙනවා පේනවනේ ආයි දැන් අපි ඒක නිර්මාණය කොහොමද 30 නිර්මාණය කරන්නේ ඔයාලා දන්නවා 30 කියන්නේ 60න් භාගය 60න් භාගය 30 ඔන්න මෙතනින් 60ක් අදින්නයි යන්නේ ඉස්සලා
මෙතනින් කියන්නේ A කියන ලක්ෂයේ උඩින් කවකටු තුන තියෙන කැමැති කවකටු දුරක් අරගෙන මේම චාපයක් ගන්නවා. ගත්ත කවකටු. දැන් කවකටුවේ චාප දුර වෙනස් කරන්න බෑ අපිට. දැන් කවකටුවේ තුන තියෙන මෙන්න මෙතනින්. මෙතනින් කවකටු තුන දියලා මේ චාපේ කපනවා. උදේ මේ කාංශක 60 නිර්මාණය කරන්න මෙහෙම. මේ 60. මේකයි මේකයි යාපරත් 60. දැන් 60 නෙමෙයිනේ ඕනේ තියෙන්නේ. ආ දැන් ආයෙත් ගත්ත කවකටු මේ චාපේ කැපුවොත් එන මේ තියෙන්නේ. මෙන්න මෙතනින් කවකටු තුන දියලා මේ චාප දෙක මැද්දෙන් චාපයක් ගන්නවා මේ. ගත්ත ආයෙත් කවකටු. මේ පටන් ගත්ත දැනිම නැවත කවකටු තියලා ආයෙත් අර චාපේ කැපිලි තුන තව තවත්. එරුණානේ මෙතනින් තිබ්බ මෙහෙම චාපේ ගැහුවා. ගත්ත කවකටු මෙතනින් තියලා චාපේ කැපුවා. निर्माण किसी दो ඊළඟට ACB කෝණය අගේ මැන ලියන්න. ACB කා මෙතන C කියලා නම් කරන්නේ. යාම දක් කරන්නපා. ACB කෝණය අගේ මැන ලියන්න. උතේ ACB කෝණය අගේ මයින්න දෙයක් නැහැ. මෙතන 90 නම් මෙතන 30 නම් 90යි 30 120යි නේද? 180 වෙන ලොයෙක් විතර ගියද නේද? 60යි නේද? ආ අංජක 60 මෑන්නත් හරියටම 60ක් එන්න ඕනේ. නැත්තම් වැරදි. ඊළඟට රෝම ඉලක්කම් අංක 3 ACB කෝණ සමච්ඡේද දෙක නිර්මාණය කර එම කෝණ සමච්ඡේද දෙකේට AB හමුවන ලක්ෂ්‍ය තීරස නම් කර මෙන්න මේ කෝණේ කෝණ සමච්ඡේද දෙක අධිකරු මෙතන කෝණේ කෝණ සමච්ඡේද දෙක කොහොමද කෝණ සමච්ඡේද දෙක කදී ඔන්න බලන්න C ගෙන් කවකටු තුර තිබ්බා මේ කෝණේ ආවරණය වෙන විදිහට චාපය හැදෙවිද C ගෙන් කවකටු තුර තියලා මේ කෝණයට වෙන වෙන චාපයක් ගත්ත කවකටු මේ ඉර කැපෙන තැන තියෙන එතනින් තියලා ගැහුව මැද්දෙන් ચાපේ ගත්ත කවකටු දුර වෙනස් කරන්නේ නැතු මේ ඉර කැපෙන තැන තියලා ගැහුවා ඔන්න කොන සමච්ඡේද දෙක ගැහුවා දැන් අවසානේ මෙයයි අඩුරෝ දින යා කරන්න ඕන්න ලස්සට කොන සමච්ඡේද දෙක ගැහුවා කියන්නේ ඔය 60 ගානට දෙකට බෙදලා දෙපා 30යි 30යි විදිහට වෙන්නේ ඔන්න කොන සමච්ඡේද දෙක ඕ තියෙන කොන සමච්ඡේද ඉතරේක මෙතර කැපෙන තැන නම් කරන්න කියන ඔයාලා අපිට දී තේරුණා නේද මෙතනින් තිබ්බා මෙහෙම චාපයක් ගෙවුවා මෙතන තිබ්බා මැද්දින් චාපයක් ගෙවුවා මෙතන තිබ්බා ඒ චාපයක් ගෙවුවා ඒ දෙක කැපෙන තැනයි මේකයි යා ඔන්න කොන සමච්චයේ දෙක ඒතර මේක දෙකට බෙදෙනවා ගන්නට 30යි 30යි අන්න මේක හරි ඊළඟට මොකද්ද කියන්නේ ඊයත නිර්මාණය තුල එකිනෙකට සමාන කෝණ තුනක් නම් කරන්න ආ මේ නිර්මාණය තුල එකිනෙකට සමාන කෝණ තුනක් පේනවනේ මෙතන 30යි මෙතන 30යි මෙතන 30යි කියලා ආයිමයි කියන්න දෙයක් නැහැ නේද කියන්නේ තරොමල කාංක හතරේ ඉනෙකට සමාන කෝණ තුනක් තමයි එකක් CAB CAB කෝණය සමාන වෙනවා මෙතන කෝණය සමාන මෙයාට ACD කෝණය සමාන වෙනවා ඒ වගේම මෙයාට BCD කෝණය අතන දෙකේ පැහැදිලි මෙයා 30යි මෙයා 30යි මෙයා 30යි ඒතර මේ තුන්දෙනා තමයි ඉනෙකට සමාන කෝණ ඔන්න ඔහම සතහන් කරන්නයි ඔන්න ඔහමයි පුතේ අපේ නිර්මාණ ගාන තුල හදන පළමු නිර්මාණ ගැටලුවට අදාළ පිළිතුර සටහන් වෙයි. පැහැදිලි කියලා මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. රයිට් මම විනාඩියක් වගේ දෙන්නම් අවශ්‍ය ස්ක්‍රීන් ෂොට් එක හරි ගහන්න. ඊළඟ ගැටලුවට අපි ඊළඟ ගැටලුවට යමු පුතේ. ඊළඟ නිර්මාණ ගාන ඈ ඊළඟ පේපර් එක පෙරලා ගන්න ඊළඟ පේපර් එකේ නිර්මාණ ගාන තියෙන හතරවෙනියට තියෙන නිර්මාණ ගාන ඈ බලන් ඉන්න මේවා කරන විදිය හතරවෙනියට තියෙන නිර්මාණ ගාන right AB 8යි BC 6යි ABC 90ක් වන ABC ත්‍රිකෝණ නිර්මාණය කරා निर्माण
එහා පැත්තේ තාපයක් ගහ ගන්නවා. එතනින් තියලා මෙහා පැත්තෙන් තාපයක් ගහ ගන්නවා. හරි හරියටම සෙන්ටිමීටර් 8ක් අවකට අරගෙන. ඉතින් මේ තාපයක ඉතින් මේ තාපය. එයාව දැන් නම් කරන්න AB කියලා සෙන්ටිමීටර් 8. AB දිග එනවා මට සෙන්ටිමීටර් 8යි කියලා. හරි වෙනාද දෙන්න. ඈ බලමු අපි. හරි AB වයි. ඊට පස්සේ කෝණය අඳිනු. B ගෙන් අංශක 90ක් නිර්මාණය කරන්න කියලා තියෙනවනේ. උතර පේනවනේ. B ගෙන් අංශක 90ක් නිර්මාණය කරන්න කියනවා. පේනවද? තමන්ගේ නිර්මාණය තුළ තියෙන B ගෙන් අංශක 90ක් නිර්මාණය කරන්න. මේ කරගෙන යන්නේ පුතේ අපේ දෙවිනියට තියෙන ප්‍රශ්න පත්‍රයේ නිර්මාණ ගාන 4 වෙනි නිර්මාණ ගාන 4 වෙනි ගාන පේපර් එකේ නම උතුරු මැද බලත් පේපර් එකේ 4 වෙනි ගාන B ගෙන් අංශක 90ක් මෙන්න මෙතනින් අංශක 90ක් නිර්මාණය කරනවා කොහොමද මොන බලන්න 90 නිර්මාණය කරන්නේ B ගෙන් කවකට දොර දික්වා මේ පැත්තෙන් චාපයක් ගෙනුවා A කරකවල එහා පැත්තෙන් චාපයක් මේ පැත්තෙන් සීමා දෙක ලකුණු කරන්න අපි 90 නිර්මාණය කරද්දි මෙතනින් කවකට දොර තියලා මේ පැත්තෙන් සීමාවයි A හා සමාන දුරකින් කියන එහා පැත්තෙන් සීමාවක ලකුණු කරගත්තා හරිද දැන් ගත්ත කවකට තිබ්බා මෙහා පැත්ත සීමාවෙන් කවකට චුට්ටක් දිග වැඩි කරා උඩින් ගැහුව චාපයක් ගත්ත කවකට දැන් විදුර වෙනස් කරන්නේ අර B එහා පැත්තේ සීමාව ලකුණු කරගත්ත එතනින් කවකට දුර කියලා අර චාපෙක දැන් අන්න අර චාප දෙක කැපෙන තැනයි B ලක්ෂයයි පුතේ යා කරගන්න ඕන්න මට හරියට අංශක 90 හරියට මේ යා කරගන්න මට දුන්නේ නැහැ දුර වෙන්නේ ඕන්න අංශක 90ක් ගන්න 90 නිර්මාණය ඊළඟට BC සෙන්ටිමීටර් 6යි දැන් කවකට සෙන්ටිමීටර් 6ක් ගන්න අරගෙන B ගෙන් තියලා C ලක්ෂය චාපෙ ගහලා කවකට අඩුලෙන් සෙන්ටිමීටර් 6ක් අරගෙන B ගෙන් තියලා චාපෙ ගහලා මෙන්න මෙහෙම C ලක්ෂයක් ලකුණු කරගන්න. එතනදී දැන් අවසානයේ A සහ C අඩුර තියන යා කරගන්න පුතේ. ඔන්න අපිට ABC ත්‍රිකෝණය නිර්මාණය. ඔන්න කිව නිර්මාණය හරි. ඊළඟට AC යා කර ACB කෝණය අගේ මැනලා ලියන්න. මෙන්න මෙතන කෝණය අගේ මැනලා ලියන්න. කෝණ වාලේ පාවිච්චි කරලා පුතේ මෙතන කෝණය අගේ මැනලා ලියන්න. ගේ මයින් තියෙන මැනලා ලියන්න එක මම කරන්න යන්නේ නෑ. ඊළඟට AC හි ලම්බ සමච්ඡය දෙකේ නිර්මාණය කර. එමගින් AC ඡේදන වල ලක්ෂ්‍ය ඕලස නම් කර. මේ තියෙන්නේ AC රේඛාව මේ තියෙන්නේ. මෙන්න මේ AC රේඛාවේ ලම්බ සමච්ඡය දෙකේ ගහන්න. AC ක ලම්බ සමච්ඡය. ඔන්න බලන් ඉන්න ගහන විදිය රේඛාවක ලම්බ සමච්ඡය දෙකේ ඔන්නම විගන්වෝ මේව වෙන වෙනම තිබ්බා ඒකින් කවකටුව. කවකටුව දික් කරගත්ත මේ රේඛාවෙන් භාගයට වඩා වැඩි දුරක් කවකටුවට එහෙම. දික් කරගෙන උඩි මේකට උඩින් චාපයක් ගහනවා. එතන මෙතන කවුදද මේ උඩින් චාපයක් ගහන. ඒක හේමම කරකොල යටින් චාපයක් ගහන. උඩින් චාපයක් ගෙව එමු කරකොල යටින් චාපයක්. ගත්ත කවකටුව අරගෙන ගියා තිබ්බා සීගෙන්. ගැව්ව උඩින් චාපයක් අර චාපේ කැපෙන්නේ දුර වෙනස් වෙන්න බෑ උනේ. එහෙම කරකොල යටින් චාපයක් ගහද කැපෙන්නේ නැහැ කියලා කට දුන්නා දික් කරලා එහෙම බෑ හොදේ කැපෙන්නේ නැත්නම් මේ චාපය හරහා මෙහාට වැඩි වැඩි කරලා බලන්න. අව කටුවේ දුර නම් මොන හේතුව නිසාවත් පුතේ එක චාපයක් ගැහුවාම වෙනස් කරන්න බෑ අනිත් චාප වලට. මෙතනින් තිබ්බා ගැහුව උඩින් චාපයක් එහෙම කරකොල යටින් චාපයක් ගත්තා තාම කටුව. මෙතනින් තිබ්බා උඩින් චාපයක් ගැව යටින් චාපයක් ආන් එහෙම චාප ගැහුවාම ඒ චාප දෙකම පුතේ කැපේ විතරකින් අන්නේ කැපෙන තැන දෙක අඩුල දෙලිය ආවා. ඕන්න තියනවා AC කි මොකද්ද ලම්බ සමච්ඡේදකය ඔය ලම්බ සමච්ඡේදකය AC ව කැපෙන තැන මෙන්න මෙතන නම් කරන්නලු ඕකේ හරි නම් කරා ඊළඟට O කේන්ද්‍රය කරගෙන OA array ලෙසගෙන වෘත්තයක් නිර්මාණය කරනවා O කේන්ද්‍ර කරගෙන එන ඕගෙන් කවකට උදෙට OC array කරගෙන ඉතින් C කින් කව පැන්සලේ තුල තියලා මෙන්න මේ කවකට උදෙට තියෙන්නේ මෙතනින් තිබ්බ මේ පැන්සලේ තුල නම් මෙතනින් තිබ්බ මේම තියලා අදින්න වෘත්තේ වල හරියටම නිර්මාණය කරලා නම් පුතේ ඔය වෘත්තේ මෙන්න මෙහෙම ත්‍රිකෝණේ මේ තියෙන ශීර්ෂ තුන හරහා කාන්ට ගමන් කරනවා. මේකට වඩා රවුම් වෙනවා මේක රම්බු. එක මොකක් දෙකක් වගේ හැබැයි ලස්සනට එනවා. නිර්මාණය මේ වෘත්තේ මෙන්න මේ ශීර්ෂ තුන හරහා ගමන් කරන්න ඕනේ. මෙතනින් කවකටද උඩ දිනා මෙතනින් පැත්තට එන්න ඕනේ. ඔන්න ඔහොම නිර්මාණයක් තමයි ලැබෙන්නේ. වෘත්තේ උඩට ලස්සනට ඉන්නේ. රයිට්. හදා ගන්න ඒක
ඊළඟට වයම් පරාත් එක ඈ වයම් පරාත් එක මම කෝ මම හදන්න වෙලාවක් දෙන්නේ නැහැ වීඩියෝ එකත් එක්ක නිර්මාණය කරගන්න ඕන විදිය මම කියලා දුන්නා හරි ඊළඟට තුන්වෙනි එක වයම් පරාත් පේපර් එක يعني ඊළඟ පේපර් එක පෙරලා ගන්න ඊළඟ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්න නිර්මාණ ගාන කරනවා බලන් ඉන්න ඊළඟ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්න බලන් ඉන්න මේ දේවල් මේ වීඩියෝ එක බලාගෙන අනිවාර්යෙන් මේ හතරම අඳින්න ඕනේ ඕනේ මම හරි AB 4 වෙන නිර්මාණ ගාන මෙන්න තියෙන නිර්මාණ ගාන ඉස්සලාම AB සෙන්ටිමීටර 8ක් වන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න හරි කරු රේඛාවක් ගන්න තව කටුවට සෙන්ටිමීටර 8ක් ගන්නවා මෙහා පැත්තෙන් තියෙන චාපයක් ගහලා එහා සීමාව ලකුණු කරා එහා පැත්තෙන් තියෙන චාපයක් ගහලා මෙහා සීමාව ලකුණු කරා එයා උපතේ මම නම් කරනවා AB කියලා මෙයාගේ දිග සෙන්ටිමීටර බලන්න මම කරන දේ කරන විදිය බලන්න ඊළඟට B ගෙන් අංශක 60ක් දැන් කොහොමද B ගෙන් අඳිනවා කියලා තීරණය කරන්නේ සර් මෙන්න බලන්න තොප්පිය දාලා තිනේ B ටනේ එහෙනම් මේ 60යි ති B ට එහෙනම් මෙන්න මේ B කියලා ලක්ෂය 60ක් අඳින්න කියන්න කව කටුව ඕන 60 අඳින්න මේම චාපයක් ගහනවා තත්ත කව කටුව දශමයක්වත් චාප දුර වෙනස් කරන්නේ මෙතනින් තිබ්බා මේ අතර චාපෙ හැදෙන්නේ මෙතනින් තියලා මෙහෙම චාපෙ ගාව මෙතන තිබ්බා මේ චාපෙ කැපුවා අවසානයේ මෙයයි මේ B කියලා ලකුණු කරගත්ත ලක්ෂය. මේ වෙනකොට මේ B කියලා වල ලකුණු කරගත්ත ලක්ෂයයි යා කරද. ඕන අංශක 60. හරි. ඊළඟට AC 7 cm වනසේ C ලක්ෂය ලකුණු කරා. ගන්න කව කොට සෙන්ටිමීටර 7ක් දැන් තියන්න A ගෙන් B ගෙන් නෙමෙයි දැන් තියන්න A ගෙන් කියලා මෙහෙම චාපේ ගහන්න. ඒතොර මේක කැපිලයි මේ විදිහට. මෙතන චාපයක් ඇරුවා මේ රේඛාව කැපේ. ආනේ කැපෙන තැන C කියලා ලකුණු කරලා ඒ ලක්ෂයයි මේ ඒ කියලා ලකුණු කරගත්ත ලක්ෂයයි සීවයි ආකාරය. ඔන්න ABC තිබ්බා. යව හරි. ඊළඟට CC ට AB ට ලම්බයක් අඳින්න. C ගේ ඉඳලා AB ට ලම්බයක් අඳින්න. පුතේ මතකද? මම නිර්මාණයේ දවස් 3කට කතා කරලා බාහිර ලක්ෂයක ඉඳලා රේඛාවකට ලම්බයක් ගන්න විදිය ඔයාලට කියලා දුන්නා. මතකද ඒක? දැන් අපිට අඳින්න තියෙන්නේ C ගේ ඉඳලා AB ට ලම්බයක්. ඔන්න බලන්න කරන විදිය. C ගෙන් තියන්න කවකට? මම මේ කියන විදිහටම කරන්නේ. සීගින් කවකටු තුර තියලා දික් කරගන්න කවකටු මෙන්න මෙහෙම AB ව පාස් කරයි යන්නේ දික් කරගෙන මෙන්න මෙහෙම චාපයක් ගන්න මේ චාපේ නැවත අඳින්නම් මේ පදේට ඕනම චාපයක් පහන එනි කියලා මෙහෙම චාපයක් ගන්න දැන් ගන්න කවකටු දැන් කවකටු නිකන් මෝය කට ඇරලා වගේ පොඩ්ඩක් කොට කරගන්න කවකටු පරතරය අඩු කරගන්න කියලා මෙන්න මෙතනින් තියන්න දැන් කවකටු තුඩ මේක අපේ දැන් කියලා ගන්න මැද්දෙන් චාපයක් ගන්න කවකටු ආයි මේක පිටි තලින් තියෙන කවකටු තුඩ ගන්න ආයි චාපයක් ඔන්න දැන් ඔයාලට පේනවා මේ චාප දෙකම කැපෙන තැන ඔයාලට පේනවා සී ලක්ෂයක් ගහන්න සී ලක්ෂය ඉඳලා අර චාප දෙකම කැපෙන තැන ඔන්න තියෙනවා සී ගේ ඉඳලා AB ට ගහපු ලම්බය කොහොමයි බාහිර ලක්ෂයක ඉඳලා රේඛාවකට ලම්බයක් නිර්මාණය කරන මම හිතනවා මම ওই පාඩම කරද්දි ත්‍රිකෝණයක් පාදක කරගෙන වඳින විදියක් තියෙනවා මතක නැත්තම් මේ වීඩියෝ YouTube එකේ තියෙන බලන්න හරි ඊට පස්සේ ලම්භකයේ AB හමුවන ලක්ෂයේ D ලෙස නම් කරන්න. මෙතන D කියලා නම් කරන්න. හරි ඒකත් කරා. ඒ ගාවට අවසානෙට C හරහා AB ට සමාන්තර රේඛාවක්. C හරහා මේක හරහා AB ට සමාන්තර රේඛාවක් හදුවා. AB ට සමාන්තර රේඛාවක් C හරහා. අපි කරේ නැද්ද? ත්‍රිකෝණ අනුබද්ධ කරගෙන සමාන්තර රේඛාවක් යන්නේ නැද්ද? නැද්ද? ඔන්න එකපාර බලා ගන්න හිමීසරෙක් වෙනවා. මේ මගෙත් එක්ක මේ විදිහටම වීඩියෝ එක බලාගන්න. මේ පියවර පියවර නවත් නවත් කරන්න බලන්න අඳිනකොට අනවල තියනවා ඒකෙන් කවකටු කියලා මෙන්න මෙහෙම චාපයක් ගහමු හරි ගත්ත කවකටු ඒ තාප දුර දශමයක්වත් වෙනස් කරන්න නැතුව C ගෙන් කියලා මෙතනින් පටන් අරන් මේ අතර චාපයක් ගහමු හරි පැහැදිලිද මෙතනින් කියලා මෙහෙම චාපයක් ගැහුවා ඒ ගහපු චාපේ දශමයක්වත් වෙනස් කරන්න තුන් C ගෙන් කියලා මේ අතර චාපය ගන්න කවකට දැන් මේ චාපේ දුර මේදී මෙන්න මේ චාප දුර ගන්න කවකට ඔන්න කවකටේ තුඩේ පැන්සලේ තුඩේ අතරට ගන්න මේ චාප දුර තත්තා දැන් අරගෙන යන්න තියන්න කවකටේ තුඩ මෙන්න මෙතනින් තියලා මේක මත ලකුණු කරගන්න මෙන්න මේක මත ලකුණු කරගන්නේ
එහෙම ලකුණු කරගත්තාම මෙන්න මේ චාප දුරයි සමාන වේලා තියෙන්නේ. මේ දුර එහෙමම අරගෙන මෙතනින් තියන මේකවත් ලකුණු කරගන්න. මම ගණන් එන්නේ නැති. රයිට් ලකුණු කරගන්න. දැන් අවසානයි. මේ කැපෙන තරයි. මේ අය අඳුර තියලා. ඔන්න තියනවා පුතේ. AB සමාන්තරව C හරහා ගමන් කරන රේඛා. ඕක තමයි අඳින්න කියන්නේ අපි තුන්වෙනි නිර්මාණ ගැටලුව විදිහට. ඕන අපිට අදාළ නිර්මාණය ලැබෙයි. දැන් බලන්න අපි අර වෙන් වෙන් වශයෙන් ඉගෙනගත්ත සියලුම කාරණා ටික විෂය කාරණා ටික එක ගානකට ගොනු කරලා කොට නැගෙන අපෝ. රයිට්. ඊළඟට ඔයාලට අඳින්න මම දැන් වෙලාව දෙන්නේ නැහැ. මම දුව කරන්න ඕන විදිය. හරි ඔයාලටත් පහසුයි මටත් පහසුයි. හරි ඒ විදිහටම කරන්න. ඊළඟට අපි යන්නේ අවසාන පේපර් එක. අවසාන පේපර් එක. අවසාන නිර්මාණ. ඒකේ ප්‍රශ්න වගේ පුත් අහන්න. මම දැන් කියනවා ඔයාලා ලියන්න. අන්තිම පේපර් එක. ප්‍රශ්න අංක 1ට. ලකුණු 16 ප්‍රශ්නෙට තමයි පුතේ පතහන් නිර්මාණය ඇවිල්ලා තියෙන්නේ. ඈ. හරි. අන්තිමටම තියෙන පේපර් එකේ පෙරලා ගන්නකෝ. ඒකේ පළමු ප්‍රශ්නය. මේ තියෙන්නේ. එමට මේක ලියා ගන්න බැරි වුණත් වීඩියෝ එක තියෙනවනේ ඒක අහන් යන්න පුළුවන් ඈ ආන ප්‍රශ්නාංක 1 පත හැඳින්වීම සඳහා සුදුසු නිර්වචනය පතයක් කියන්නේ මොකද්ද කියලා පුතේ පතයක් කියන්නේ ගමන් මාර්ගය මොකද්ද පතයක් කියනු ගමන් මාර්ගය ඔන්න නිර්වචනය පතයක් කියනු ගමන් මාර්ගය ප්‍රොමිලකාංක 2 එම පාඩමේදී ඔබ විසින් අධ්‍යයනය කළ මූලික පත ගණන කීයද 4යි හතන්දර ඕනේ 4යි ඒදී ඔබ විසින් අධ්‍යයනය කළ මූලික පත අතරින් එක් පතයක් කීකින් විස්තර කරන්න. පත හතරම කියන්න. ලක්ෂයක් වටා sorry. ලක්ෂයකට නියුතුරින් චලනය වන ලක්ෂයක පතය. වෘතේ. දෙවෙනි එක ලක්ෂ දෙකකට නියුතුරින් චලනය වන ලක්ෂයක පතය. ලම්බ සමච්චය. තුන්වෙනි එක රේඛාවකට නියුතුරින් චලනය වන ලක්ෂයක පතය. සමාන්තර රේඛාව. හතරවෙනි එක රේඛා දෙකකට එකිනෙක ඡේදනය වන රේඛා දෙකකට නියුතුරින් චලනය වන ලක්ෂයක පතය. කොන සමච්චය පත හතරේම අර්ථ දෙකේම හතරම ඔයාලගේ ලියන පොත්වල තියෙනවා බලාගෙන හරි ලියන්න හතරක් ඕනේ එකක් ලියවම ඊළඟට ඔබ විසින් ඉහත කරන ලද පත හඳුනා ගැනීම සඳහා පන්ති කාමරයේ කරන ලද ක්‍රියාකාරකමක් හැටියෙන් පැහැදිලි කරන්න ඒව වාන පන්ති කාමරය ඉල්ලා ඒකින්ද මේවා නැතා ඒකින්ද ඒක අවශ්‍ය නැහැ හොඳයි පන්ති කාමරය දැක්කෙත් නැහැනේ නේද ඒකින්ද අපි එහෙම ක්‍රියාකාරකමක් කරේ නැහැ දැන්ට ඒක අවශ්‍ය නැහැ හොඳයි දැන් අපි යමු B කොටසට ඒක B කොටස මෙන්න මේ සුළු කෝණේ ත්‍රිකෝණයක් ඇද ඒ ABC ලෙස නම් කරා ඔන්න මම සුළු කෝණේ ත්‍රිකෝණයක් ඇද්දා නම් කරා ABC කියලා මේක සුදුසුයි එහෙනම් මෙහෙම ගන්න right ඔන්න මම නම් කරා හරිද AB රේඛාවේ ලම්බ සමච්චයද කියන නිර්මාණය කරා AB ගේ ලම්බ සමච්චය පුළුවන් නේ මෙයාගේ ලම්බ සමච්චය කොහොමද ඒගෙන් තිබ්බා බලන්න ඉනිසරේ කරනවා භාගයකට වඩා වැඩි දුරක් ගත්තා උඩින් චාපයක් ගෙවුවා යටින් චාපයක් ගෙවුවා එහෙමම ගත්තා කව කටුව B ගෙන් තිබ්බා උඩින් චාපයක් ගෙවුවා එහෙමම කරකෝල යටින් චාපයක් අවසානයේ චාප දෙක කැපෙන තැන් දෙක කව කටුවේ යා අඳුරුලේ යා එතනින් තිබ්බා උඩින් චාපයක් ගෙවුවා යටින් චාපයක් ගෙවුවා පීගෙන් තිබ්බ උඩින් චාපේ ගැවුවා යටින් චාපේ ගැවුවා ලම්බ සමච්චය දෙකේ අහන ඊළඟට බලන්න මොකද්ද කරන්න කියන්නේ කියලා A සිට B සිට ලම්බයක් ආ A ගේ ඉඳලා B සිට ලම්බයක් බාහිර ලක්ෂයේ ඉඳලා B සිට රේඛාවට ලම්බයක් වෙනවා ඕම් බල A ගෙන් තිබ්බ කව කටුව දික් කරගත්ත මේ රේඛාව පහු කරන් යන විදියට දික් කරගෙන ගැව්වා මෙන්න මෙහෙම චාපේ මෙතනින් තියලා මේ වඩා කික්කේ නෑ මම එකයි මෙහෙට ගත්තා මේක දික් කරගෙන යන විදිහට දික් කරගත්තා පහු කරා යන විදිහට කව කොට දික් කරගෙන මේම ගහනවා චාපයක් මේකව දැන් දෙකකින් කැපෙන විදිහ දැන් ගත්තා කව කොට කොට කරගත්තා මෙතනින් තිබ්බා යවුවා මැද්දෙන් චාපයක් දුර වෙනස් කරන්න අරගත්තා මෙතනින් තිබ්බා මේ චාපේ කැපේ අවසානයේ චාප දෙක කැපෙන ලක්ෂයයි ඒ ලක්ෂයයි අඩු උඩ තියෙනවා ඔන්න තියෙනවා ඒකේ ඉඳලා BC ට ගහපු ලම්බය හරියට වංශකම් ලම්බය නොට් සමච්චයේද ඔන්ලි ලම්බ කියලා දුන්නු. හරි. ඒකත් හරි. ඊළඟට පුතේ C කොටස ගුත්තිය. C කොටස.
සෙන්ටිමීටර් 6ක් දිග රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර ඒ PQ ලෙස නම් කරා. හරි කියලා. රේඛාවක් යන්දා ගත්තා කව කොටවලට සෙන්ටිමීටර් 6. මෙහා පැත්තින් කියලා එහා සීමාවත්, එහා පැත්තින් කියලා මෙහා සීමාවත් ලකුණු කරා. නම් කරනවා PQ කියලා සෙන්ටිමීටර් 6. ඊළඟට PQ බාහුවක් වනසේ Q හිදී අංශක 60ක කෝණයක් නිර්මාණය කර එම කෝණය PQ R ලෙස නම් කරා. ආ Q ගෙන් 60ක් අඳින්න ඕනේ නේද? පුළුවන්. ඉබ්බ Q ගෙන් කව කටුව දෙම බලන්න. Q ගෙන් ඉබ්බ කව කටුව බලන්න. ඉබ්බ Q ගෙන් කව කටුව මේම චාපයක් ගෙනුවා. හරි? ගත්ත කව කටුව දශමයක්වත් දුර වෙනස් කරන්නේ නැහැ මෙතනින් කියලා. මේ චාපේ කැපුවා. අවසානයේ මෙයයි මෙයයි ආකර. ඔන්න අංශක 60 දැන් අපිට කියන්නේ නේ R කොච්චර දුරින්ද කියලා. ඔයාලට කැමති තැනකින් R කියලා නම් කරන්න. මොකද මේ රේඛාවේ දිග ගැන ওই ગાනේ සඳහනක් නැති නිසා. ඒ වුණා මෙතනින් තිබ්බ මෙහෙම චාපයක් ගෙනුවා. ඒ චාප දුර දශමයක්වත් වෙනස් කරන්න තුන මෙතන පටන් ගන්න තැනින් කියලා. මේක කැප. අවසානයේ කැපෙන තැනයි මේ Q ලක්ෂයයි R කරගන්න. ඔන්න අංශක 60. හරි. ඊළඟට PQR කෝණය සමච්ඡේදක නිර්මාණය කරනවා. ආ දැන් මේ කෝණේ කෝණ සමච්ඡේදක කියන්නේ සාමාන්‍ය කෝණ සමච්ඡේදයකට අදින්න මෙතන කියලා අලුතින් චාපයක් ගහනවා. එහෙම ඕනේ නෑ පුතේ දැන් තමත් මේකේ චාපයක් අපි ගැහුවානේ. 60 ගහද්දි චාපයක් ගහලා නෙදීන්නේ. ආයි තව චාප ගහන්න ඕනේ ගහපු චාපෙන් පාවිච්චි කරගන්න. ඒක නේද වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන් අපිට. ආයි චාපක ගහ ඉන්නේ ගහපු චාපෙන් පාවිච්චි කරගන්න. කොහොමද? මෙතනින් තිබ්බා කව කටුව. මැද්දෙන් චාපෙ ගිරුවා. මෙතනින් තිබ්බා මේ චාපෙක වෙච්ච කෝණ යා කරා කෝණ සමච්ඡේදය. ඔන්න තියෙනවා කොන සමච්චේ. දැක්කනේ අලුතින් චාප ගන්න කියන්නේ මේ ගහපු චාපේ පාවිච්චි කරා මෙතනින් කියලා. මැද්දෙන් චාප ගිහුවොත් මෙතනින් තිබ්බ ඒ චාපේ අවසාන මෙයයි මෙයයි යා කරගන්න. ඔන්න අංශක සෝරි ඔන්න කොන සමච්චේ දෙකේ නිර්වාණය වේ. රයිට්. ඔන්න තිය. පැහැදිලිද අපේ ප්‍රශ්න පත්‍ර පොතේ තියෙන සියලුම නිර්මාණ ගැටලු ටිකයි සියලුම ජාමිති ගැටලු ටිකයි ඔන්න ඔය විදිහටයි පුතේ නිර්මාණය සහ විසදීම සිද්ධ කරන්නේ. පැහැදිලි නේද? මම හිතනවා මේ වෙලාවත් එක්ක මම වෙලාව ඊට වඩා සාර්ථකයි මේ අනබලයට ඔයාලට අඳුරනවට වඩා මම කිව්ව විදිහට. වීඩියෝ එක බලාගෙන එකක් නෑර මේ නිර්මාණ ටික කරන්න. මොකද ඔයාලට ඕන ඕන වෙලාවට මේක අතර කරගෙන ලස්සනට වැඩේ කරන්න පුළුවන්. මම කියන දේ ඔයාලට තේරෙනවා. මොකද තොත්ත බබ්බු නෙමෙයි 9 වසරේ කියන්නේ. ඔයාලට තියා තේරෙනවා. ඒ විදිහට අරගෙන මේ කරපු සියලුම නිර්මාණ ටික අනිවාර්යෙන් කරන්න. මොන පුතේ මම ආරමම සරසුම් කරන විදිහට ලස්සනට දැන් පිළිවෙලට මේ දක්වා අද තුන්වෙනි දවසේ පාඩම් ගොඩක් මේ වෙනකොට කීපයක්ම ආවරණය කරලා තියෙන පිළිවෙලට දශමයකවත් අඩුවක් නැතුව මේ වෙනතෙක් ලස්සනට වැඩ දෙක කරගෙන ගිහිල්ලා පැවිදි නේද රයිට් එහෙනම් මම අදට මෙතනින් අවසන් කරනවා මතක් කරනවා පොත අරගෙන නැති දරුවෝ ඉන්නවා නම් ආම 14 වෙනිදාට පෙර ආයතන මට්ටමින් පොත ලබා ගන්න ස්කෝලේ යාළු දන්නේ යාළු පුළුවන් තරම් දෙනුවත් කරලා මේ පත්‍යත් එක්ක එකතු කරන්න පුතේ මම එදත් කිව්වා මට හයියට ඉන්න යාළ විතරයි ඒකින්දා දෙන්න පුළුවන් උපරිම සහයෝගී පන්තිය වෙනුවෙන් මම වෙනුවෙන් කතා දෙන්නේ එකතු කරගමු අපි තව කට්ටිය ඕනම් පලාතකයි එකතු වෙන්න පුළුවන් හරි එහෙනම් මේ දාන පන්ති වලට නොරදවා සහභාගී ආයි එන සිකුරාදා දවසේ අපි ගරම් පන්ති රිවිෂන් පන්ති පැවැත්වුවා එහෙනම් එදාට අපි නැවතත් හම්බ වෙමු අදට ගරම් පන්ති මෙතන එහෙනම් පුතේ හැමෝටම අයබෝවන් උසර්ණයි ඊයේ සහ අද දෙකේම වීඩියෝ දෙකම ගෲප් එකකට දානවා බලලා වැඩේ ටික සම්පූර්ණ කරමු එහෙනම් අදට